අද නීදුවේ පුතේ මම ඔයගලන්ට මගේ channel එකෙන් අද කියලා දෙන්නේ තවත් ඉතාම වැදගත් ප්‍රශ්නයක්කට උත්තර දෙන විදිය. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම O level විභාගයේ 6 වෙනි ප්‍රශ්නේ විදියට බොහෝ වෙලාවට එන මාතෘකාවක් තමයි වැදගත් වෙන එකක් තමයි. ඔයගලන්ට ලේසියෙන්ම ලකුණු 5ක් ගන්න පුළුවන් එකක් ගැන තමයි මම මේ කියලා දෙන්නේ. මේ clear දෙන්නේ මාතෘකාව තමයි notes. බොහෝ වෙලාවට 6 වෙනි ප්‍රශ්නෙට paper 1 එකේ එන්නේ note එකක් හෝ notice එකක් ලියන්න. අද අපි ඉගෙන ගමු note එකක් ලියන්න. ඒක ලකුණු 5ක් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මම මගේ channel එකේ ඔයගලන්ට ඔලෙ විභාගයට අවශ්‍ය පාඩම් මාලාවක් කරලා තියෙනවා. මේ වෙනකොට ගොඩාක් පාඩම් කරලා තියෙනවා. ඒ නිසා මගේ channel එකට සම්බන්ධ වෙන්න මම දිගු කාලයක් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අධ්‍යයකින් තියෙන ජාතික පාසල් ගුරුවරයෙක්, ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන, එහෙනම් මගේ channel එකට සම්බන්ධ වෙලා අපි ළඟ ඉන ඕලෙවල් විභාගයේදී ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා මාත් එක්ක සම්බන්ධ වෙන්න මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment දාලා සම්බන්ධ වෙලා අපි ඉහළ සාමාර්ථයකට යන්නට අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු. ඒක තමයි මේ වෙලාවේදී කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලමු මේ note එකක් ලියන්නේ කොහොමද කියලා. ඇත්තටම note එකක් ලියන්නේ මොකටද? මේ වචනේ අපි සාමාන්‍ය කියන note එක ලියනවා නෙමෙයි කියලා. සාමාන්‍ය සටහන් වලට කියනවා. ඇත්තටම note එකක් කියන්නේ මොකද්ද? note එක ආකෘතිය මොකද්ද? අපිට note එකක් ලියන්නේ ඇයි? ඇත්තටම අපි note එකක් ලියන්නේ කාටද? බොහෝ වෙලාවට ඕන මතක තියාගන්න note එකක් ලියන්නේ අපි දන්නා අයට විතරයි. මේක letter එකක් නෙමෙයි. දැන් ලෙටර් එකක් ලියන ඒ ආකෘතියත් ඔයගලන්ට අපි මම ඉදිරියේදී පා වීඩියෝ එකකදී කරනවා. නමුත් මෙතන මම සාමාන්‍යයෙන් දක්වලා තියෙනවා අප බලමු note එකක් ලියන විදිය. We write notes for request එකකට අපි ලියන note එකක්. ආයෙත් ඉල්ලීමක් කරන්න. එහෙමනම් something from someone යම් දෙයක් යම් කෙනෙක්ගෙන් ඉල්ලන්න අපි note එකක් ලියනවා. යම් ඉල්ලීමකටත් ලියනවා. ඒ වගේම thank ස්තුති කරන්නත් note තියෙනවා. apologize කරන්න ලියන සමාව අයදීන මේ excuse තමන්ට වෙච්ච වැරද්දක් නැවත හරිගස්ස ගන්න මේ කියලා කාරණා වලට හිත හදා ගන්න x ලියනවා අපි note one note ලියන කාරණා ඒ වගේම අපි ලියනවා ඒ වගේම තොරතුරු යම් තොරතුරක් ලබා දෙන්නත් අපි ලියනවා කන්න information තොරතුරු රැගෙන යන ලියනවා ඒ වගේම මේ note ලියන්නේ මහා වැල්වට අරන් ගොඩක් note එකක් කියන්නේ අපි නිකන් සරබ් කියන ක්ලාස් වලදී මම ළමයි කියන චිට් එකක් කියලා. අන්න ඒ වගේ එකක් write only to point. point එකට විතරයි ලියන්නේ. හරියටම අවශ්‍ය කාරණේ විතරයි ලියන්නේ. මොනවත් ලියන්නේ නැහැ. මහා ගොඩක්. write only to point. it is short. ඒක ඇත්තනම් කෙටි එකක්. don't write faithfully. අගට ලියන්නේ නැහැ ඔබගේ විශ්වාසවන්ත sincerely අවංක obedient කීකරු ඒවා මොනවාක ලියන්නේ. ඒ කියන්නේ ලියන්නේ තමන්ගේ හොඳව ළඟ කෙනෙකුට විතරෙන් ලියන්නේ. හොඳට දන්න කෙනෙකුට විතරෙන් ලියන්නේ. ඉතින් ඒ හින්දා ඒවා මොනවාක ලියන්නේ. ඒ වගේම අපි මේකේ පාවිච්චි කරනවා බොහෝ වෙලාවට use contracted forms. කෙටි එදුම් පාවිච්චි කරනවා. මේ වචන ලොකු වුණාම මේක ලොකු තේරුමක් නැහැ. මේ තියෙන මෙන්න මේ වගේ කෙටි යොදලා. don't i'm ඒ වගේ කෙටි එදුම් මෙදෙනවා. does not කියන එකේද listen කියලා පාවිච්චි කරනවා. ඒ වගේ ඒතුම් පාවිච්චි කරලා හරීම කෙටියෙන් පොයින්ට් එකට ලියන එකක් තමයි note එකක් කියන්නේ. ඉතින් මේක ඉතින් බලන්න මේ note එක මම ලියලා තියෙනවා මෙතන දැන් note එක. දැන් අපි මේ ඔලවලි භාගයේ 2015 දෙසැම්බර් ආපු note එක මම මෙතෙන්දී අරන් තියෙනවා. මේ මේ වීඩියෝ එකේ මම තවත් note එකක් ඔයගලන්ට කියලා දෙනවා. ඒතර note එකක් ලියන්නේ කොයි ආකාරයකට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මම කියලා දෙනවා 2018 දෙසැම්බර් ඉන්න note එකත් ඔයගලන්ට දැන් මේ වීඩියෝ එකේම කියලා දෙනවා. දැන් බලන්න මෙන්න මේ එකක් තියෙන්නේ. You received the following note from Mevan. Received කියන්නේ දුවපතේ ලැබෙනවට. මෙයන් විතරක් නෙවෙයි වචන තමයි මේවා කියන ගන්න ඕන. You received කියන්නේ ඔයාට ලැබුණලු following note. පහත note එක from Mevan. Mevan කියන ළමයාගෙන් note එකක් ලැබුණලු. ඉතින් මේ note එකේ ඥාතිතිය තියෙන මේ බලන්න. Dear friend. මේ බලන්න මෙතන නම් දිනෙත් නැහැ. හරි? දිනේ දාලත් නැහැ. සමහර වෙලාවට සමහර නෝට් වල දිනේ තියෙනවා සමහර වෙලාවට නැහැ. Dear friend, we are moving to new house. මේකේ තේරුම move කියන්නේ සෙලවෙනවා කියන එකයි ගමන් කරනවා කියන එකයි. අපි ගමන් කරන අලුත් house එකට කියන්නේ අපි අලුත් ගෙයකට යනවලු. I need you මට ඔබව අවශ්‍යයි.
මුකුත් විස්තර නැහැ වැඩි. Please meet me. කරුණාකරලා මාව හමු වෙන්න. Please meet me. කරුණාකරලා මාව හමු වෙන්න. මෙවන්. බලන්න හරීම කෙටියෙන් ලියලා තියෙන්නේ. කරුණාකරලා මාව හමු වෙන්නලු. මුකුත් තොරතුරක් නැහැ. ඉතින් දැන් මෙන්න මේ නෝට් එක ඇත්තට පැහැදිලි නැහැනේ. මෙවන් මෙවන් නෝට් මෙවන්ගේ නෝට් එක doesn't tell you anything much. මෙවන්ගේ නෝට් එකෙන් ඔයගොල්ලන්ට ඇත්තට ලොකු තොරතුරක් මුකුත් කියන්නේ නැහැලු මේ නෝට් එකේ. මේකෙ මුකුත් කියන්නේ නැති නිසා you need to ask ඔබට අවශ්‍ය නම් you need to ask some question. ප්‍රශ්න ටිකක් අහන්න වෙනවා ඔයාට. Write your reply. එහෙනම් ප්‍රශ්න අහලා ඔබ උත්තරයක් ලියන්න ඕන. Include the following. පහත දේවල් ඇතුළත් කරන්න ඕන. පහත දේවල් ඇතුළත් කරමින් තමයි ලියන්නේ. මම අන්තිම note එකේ doesn't tell you anything much. You need to ask him. එයාගෙන් අහන්න වෙනවා ප්‍රශ්න ටිකක්. You need to ask him some question. එයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න ඕන. Write your reply. ඊට පස්සේ ඔයා reply එකක් ලියන්න. Include කියන්නේ දුවේ පුතේ ඇතුළත් කරනවට. ඇතුළත් කරනවා. Following පහත දේවල් ඇතුළත් කරන්න ඕන ඔයා ලියන එකට. මොනවද? Thank him. එයාට ස්තුති කරන්න ඕන. For the note. මේ note එක වෙනුවෙන් එයාට ස්තුති කරන්න ඕන. ඒ වගේම ask question. එයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න ඕන. මොනවද ප්‍රශ්න? About leaving the old house. Leave කියන්නේ හැර යනවට. හැර යනවට හැර යෑම ගැන old house එක මේ ඉන්න පරණගේ හැරලා යන්නේ මොකද new house එක ගැන ප්‍රශ්න අහන්න ඕන express willingness to meet express කියන්නේ ප්‍රකාශ කරනවට ප්‍රකාශ කරන්න willingness කියන්නේ will කියනවා අනාගත උපකාරක ප්‍රදයක් I will come will අනාගතයට හැබැයි ඒ වගේම willingness කියන්නේ කැමැත්තට කියනවා willingness කියන්නේ මොකද්ද කැමැත්ත එවගේම කැමැත්ත ප්‍රකාශ කරන්න to meet හමු වෙන්න කැමති මං ඔයාව give a date එකට දිනයක් දෙන්න use about 40 to 50 words ඔන්න තවත් වැඩගත් එකක් වචන 40ක් 50ක් පාවිච්චි කරන්න මේක 2015 ඩිසెంబර් ඇවිල්ලා තියෙන්නේ මම මේ වගේම තව මේ වීඩියෝ එකේම ඔයගලන් තව note එකක් කියලා දෙනවා ඉතින් මෙන්න මේ කාරණා ටික අපි මේ කෙටි note එකට ඇතුළත් කරන්න ඕන මම එහෙම ලිව්වා දැන් මේක එව්වේ කවුද මෙවන් එව්වේ එතකොට ඉතින් අපි දැන් මෙවන්ට තමයි ලියන්න ඕන. Dear Mewan කියලා පටන් ගන්නවා. මුලින්ම කියලා තියනවානේ thank him කියලා. ඔහුට thank කරන්න කියලා. Thank you. ඔයාට ස්තුති for your brief note. කෙටි note එකක් එවලා තියෙන්නේ. ඉතින් කෙටි හින්දානේ මේ මොකක්වත් මේක කියනවා හරියට පැහැදිලි නැති. ගොඩාක්ම කෙටි ඉන්නේ. මොකක්වත් ලොකු විස්තරයක් නැහැ. Thank you your brief note. Brief කියන්නේ short කියන එක. ඔන්න මතක තියාගන්න. කෙටි කියන එකයි. Why are you leaving your present house? මේක අහන්න කියලා තිබුණානේ මෙන්න මෙහෙම එකක් මේ. Ask question about leaving the old house. එහෙනම් අපි ලේසි ප්‍රශ්නයක් වම් හැදුවා. Why are you leaving your present house? මේ දැන් ඉන්නකේ හැරව යන්නේ මොකෝ? Present කියන්නේ මෙතන වර්තමානයේ දැනට ඉන්න house එකේ හැරලා යන්නේ මොකෝ? ඒ වගේම new house එකක් දැන අහන්න කියන මේ අලුතේ යන ගිය ගැන Where is your new house? ලේසි ප්‍රශ්න නේද? එච්චර අමාරු වනේ මම ඉතාලම සරලව ලිව්වේ. Where is your new house? කොහෙද ඔයාගේ අලුත් ගේ තියෙන්නේ? Is ඉතින් තව මොනවා හරි අහන්න තේ වචන 40ක්වත් ලියන්න එපා. Is it close to ours? ඒක අපේ ගෙවල් වලට ළඟ එකක්ද? එහෙම එකක් අහන්න පුළුවන්. හරි? එතකොට තව අහන්න ඕන express willingness to meet ප්‍රකාශ කරන්න කැමැත්ත හමු වන්න ඒකත් අපි කියමු නේද? තව ඒකේ ගැන තව ප්‍රශ්නයක් අහනවා මේ වචන ටික ලියාගන්න ඉබේ. Is it comfortable one? Comfortable කියන්නේ සැපපහසු පහසුකම් තියෙන එකක්ද කියලා අහනවා. Is it comfortable one? ඒක සැපපහසු එකක්ද? එතකොට අපි ලේසි it is comfortable කියන්නේ ඒක සැපපහසුයි. එතකොට ඒකේ is වලට දැම්මම අපිට පුළුවන් ප්‍රශ්නයක් හදන්න. Is it comfortable one? Express willingness ප්‍රකාශ කරන්න කැමැත්ත I like to meet you. මං ආසයි ඔයාව මුණ ගැහෙන්න. ඒකට දෙන්න කියලා කියනවනේ give a date දිනයක්. I like to meet you on Monday. එතකොට මේක හැටියට ඒගොල්ලන් තේරුම් ගන්න පුළුවන් මේ Monday හම් වෙනකොහම ඊළඟට එන Monday තමයි එන්නේ කියලා.
Monday morning to help you. Where to do karan? Ini nama kita nama. Icerai. Dan lesi ni itu. Dan saya awak sekarang nak kieu na ni. Hebat ini. Ewa kita mesti keti beri nato nu budak lu kuih nbe. Mereka nang keti beri. Mereka keli mahita agan nbe. We are moving to new house. Itu kota mana kan? Hall mangun awak ini kapart mana itu? I need you. Please meet me. Ibu tu bayar agan nbe. Ini saya amik prasudi kahala. Nevan tapi mereka dia lati elok. Ini mereka tamai aku tiap balan. Mereka nanti ni apa ne? Betul na. Sincerely, faithfully, obediently kita ni awasan kerana ni dia tu mana he? Hari mana dia tu point itu itu terakhir dia tu ini insa note kat kena hari mana esok ni dia tu ini macam mana ni mana kita kebal ia akan puluan. Abi balamu didas dah ate aku note kat ekat kerla apatahu ini kamu komade note liyan kira. Dan api balamu tu dia didas dah ate aku dia abil tu ini note kat mana dia tu ini mangai ke board dek liu apa lepas hadili kerana. You are interested in joining an English camp with your best friend after the examination. Api kamu dah hadir kerja kamu, over interested kan? Unang dua tak kono, lu asal tak kono. In joining, joining ni English camp ni kat eh English kanda orang kat eh with your best friend. Orang tu undamai alu atik after the examination ni. Bahagian pasi, bahagian pasi tu mami make kerana. You went to his her place. Oya gyalu oge hoage sthaneta talk about it. Talk karanna katha karanne about kiyanne gana. E gana katha karanne kiyanne eka gana katha karanne kiyanne eka etoda about it kiyanne eka gana katha karanna. But your friend was not at home. Namuth oyage yaluwa hitiye na at home gedara. Write a note. एहिंदा लियाना लियाना नोट का to be left left क्या ने हैरे याना तियाला इन्ना नोट का लियाने in his her letter box के तियाला इन्ना telling tell क्या ने किया नोट है किया mean किया ना tell क्या ने किया नोट है तो बोलता telling him out किया ना तो about it एक है ना use about 40 to 50 words ना मेरे को तो हमें लाइन भी बोलते आप रिदान में ने वचन हाथ लिया पनाह तमाई लियाने � Include क्या ने मांगी थी लग पहले लिखा लाया तुलना कराना When you came वो यार कोई भी लावे द आवे किया लाये क्या ने आगे की देखता आवे Why you came ये वो यार आवे Ask him Ask क्या ने आहान ना विमसान ना आहान ना him to call back यार की इल्ला ही टिन्ना लोते हैं ते में ते ना Ask क्या ने इल्ला ही टिन्ना यार की call back आप वो call कराना Oya aku elah kian nono, oya abi aji kila kian nono, ya oke ni ada call lekap gan kila kian nono. Orang kita tamai tulat kila lian nono. Ewa kita meka tahu kian nono. Ewa you are interested in joining an English camp with your best friend. Jadi oke ni tapi tu ada hasil gan puluan ni. Dengan apa itu ni meka karena apa kita dah lah. Apa tu puluan ni oke ni orang teka kian ni. Tengok orang tu ni oke orang nama gan puluan dia orang kiam itu nama gan mama dia mani mal kila. Jadi mana mana include kerana tiada mana mana tiga ni, koi belawa itu ya, abe, why you came, ayu ya, abe, ini bagaimana ada call kerana kita, kian non. Jadi mana dia tu, jadi ni mana bagi kak kian non, jadi mana you are interested in joining an English camp kila, jadi asal English camp ni kerana saman tu, jadi ngan kita, api mana tu baca nanti lihat panah lihat kan non, sahabik kian non, jadi mata dana kan nelaya puna, then dana kan non tu kian ni get to know kila. Get to know क्या नहीं जानना नहीं के नो डब्ल्यू नो क्या नहीं जानना get क्या नहीं जानना ये क्या नहीं देना जानना क्या नहीं कहीं तीन आती तक आलिंग मामले वाला मटे देना जानना लेबुना क्या नहीं कहा I got to know मटे देना जानना लेबुना मुकादे देना जानना लेबुने English camp का अपनी ना किला भी बाहर के पास से after the examination They will be, they are kelapa danuan ini tinggal ramu kahari. They are is a man, ane kerami punci kali tengah api kita kan? They are is a class, they are is a meeting. Terus is danu api yang bertaman kali itu. Ini dalam ini diri ini tiennya after the exam ini tiennya ini mana will be kene kerja mana is kene be verb beke, anaga te kali makadde will be verb oke bima anaga te kali will be ni. Itu orang api ini dalam mana will be kira. They will be an English camp. ऐ दिए इंग्लिश कैंप का कोई तो दिए नहीं नव स्कूल कावे तो दिए नहीं आफ्टर द एक्सामिनेशन विभागें पास से
ඉතින් මෙතන තියෙනවා you are interested කියලානේ කියන්නේ ඔයා interested කියලානේ ඉතින් මමනේ මේක ලියන්නේ එතකොට කියනවා i like to මම ආසයි interest කියන්නේ කැමති ආසයි මනන්දුව දක්වනවා කියන එකනේ i like to take part මෙන්න මේ වචන නම් දුලබතල ඉගෙන ගන්න take part කියන්නේ සහභාගී වෙනවා සහභාගී වෙනවා මම කැමති සහභාගී වෙන්න ඉත් ඒකට හැබැයි කාර්තිකද with you ඔයාගේ best friend නේ මගේ best friend නේ ඔයත් එක්ක තමයි මම සහභාගී වෙන්න කැමති ඉත් with you ඊට පස්සේ කියනවා when you came කොයි වෙලාවෙද මං ආවේ i came මං ආවා to your house ඔයාගේ ගෙදරට last morning එකේ ආවා but you were not at home ඔයා ගෙදර හිටියේ නැහැ කියලා කියනවනේ Your friend was not at home. ඉතින් ඉතින් ඔයාටනේ දැන් ලියන්නේ. You weren't at home. ඔයා ගෙදර හිටියේ නෑනේ. You are කියන එකේ අතීත කාලේ you were වෙන්න ඕනේ. මෙතන were not දාලා තිනවා. ඔයා හිටියේ නෑ at home ගෙදර. ඔයා call back කරන්න කියලා තිනවනේ. Can you call me back? ඔයාට පුළුවන් ද call කරන්න මට as soon as possible ඔන්න මේ දුම් මතක තියාගන්න. Soon කියන්නේ ඉක්මනින්නේ. As soon as possible කියන්නේ පුළුවන් තරම් ඉක්මනට. ඔන්න ඒක මතක තියාගන්න ඕගලන්ට ඕන වෙනවා. As soon as possible කියන්නේ පුළුවන් තරම් ඉක්මනට. Please come as soon as possible. කරුණාකරලා එන්න පුළුවන් තරම් ඉක්මනට අනේ වගේ එදුමක්. එදුමක් මේක ගත්තෙත් අපිට මේ වචන ටිකක් කව කරගන්න පුළුවන් නේ. කියලා ඉතින් ඔබට කැමති නමකින් අවසන් කරනවා. ඔයාගේ නම දාලා අවසන් කළ හැකි. එතන මේ බලන්න ආකෘතිය මෙතන දිනමුකුත් නැහැ. අපිට මේ අවශ්‍ය ටික විතරයි අපි කියලා තියෙන්නේ. ඒ වගේම ආමන්ත්‍රණය කරන විදිය අවසන් කරන විදිය හොඳයි හොඳට ස්ටඩි කරන්න මම දෙකක් ඔයගොල්ලන්ට කළා 2015 එකත් 2018 නෝට් එකත් කළා බොහෝ වෙලාවට මේ 6 වෙනි ප්‍රශ්නෙට එන්නේ කො නෝට් එකක් නැත්නම් නෝටිස් එකක් අපි ඊළඟ නෝටිස් වීඩියෝ එකෙන් හමු වෙමු මම නෝටිස් සඳහා වීඩියෝ එකක් කරනවා ඔයගොල්ලෝ හොඳට මේක නෝට් ගැන ස්ටඩි කරන්න එවනම් ඔයගොල්ලෝ සීල දිනාටම ඕල් ද බෙස්ට්